මැද පෙරදිග අරාබි රටවල් වලට මහත් හිස රදයක් වූ ඉතා පුංචි රටක් ගැන බාසා ඇති බවනු අනුමානයි. නමින් ඒ ඊශ්‍රායලයයි. මොකක්ද මේ ඊශ්‍රායලය? කොහොමද මේ ඊශ්‍රායලය නිර්මාණය වුණේ? ඊශ්‍රායල් ඉතිහාසය මොන වගේද යන්න මේ වීඩියෝ තුලින් ඔබට ගෙනීමට සූදානම්. වර්තමාන ඊශ්‍රායලය පිහිටා ඇත්තේ මැද පෙරදිග අරාබි භූමි භාගයක. මැද පෙරදිග රටවල් අරාබි භාෂාව කතා කළත් ඊශ්‍රායලයේ පමණක් හීබ්‍රූ භාෂාව කතා කරයි. හීබ්‍රූ භාෂාව කොටස් දෙකකට බෙදා වෙන් කර ඇති අතර ඒවා බයිබලයේ ලියවි ඇති පැරණි හීබ්‍රූ බස හා දැනට පාවිච්චි කරන නව හීබ්‍රූ බස ලෙස හඳුන්වයි. ජෙරුසලමේ ඇති ඔලිව් කන්ද දැනට ලෝකයේ පවතින පැරණිතම කනත්ත වේ. මේ වසර 3000ක් පමණ පැරණි කනත්තක් වේ. ඊශ්‍රායලයේ 60%ක් පමණ කාන්තාර වන අතර මේ ස්වම්පෝෂිත රටක් වේ. ඊශ්‍රායලය තුළ 75%ක් ජුදා ජාතිකයන් වන අතර 17%ක් මුස්ලිම්ද 2%ක් කතෝලික ජනතාවද වේ. ඊශ්‍රායල් ඉතිහාසයේ හැටියට දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කියනවා කානානි දේශයට යන්න කියලා. ඒ කාලයේ වන විට ආබ්‍රහම් ජීවත් වන්නේ මෙසපොතේමියාවේ ඌර්නම් නගරයේය. වර්තමානයේ මෙසපොතේමියාව යනු ඉරාකයයි. ආබ්‍රහම්තුමා මෙසපොතේමියාව සිට කානානි දේශයට ගමන් කරනවා. ක්‍රිස්තුස් වහන්සේ ඉපදීමට පෙර එනම් ක්‍රිස්තු පූර්ව 2091 දී ඌර් දේශයේ සිට පැමිණ ආබ්‍රහම්තුමාට කානානි දේශයේදී ඊසාක් උපදිනවා. ඊසාක්ට දාව ජාකොබ් හා ඒසව් උපදිනවා. ජාකොබ් තුමා දේවදූතයෙකු සමග පොරබදින නිසා එතුමාට ඊශ්‍රායල් යන නම පටබඳිනවා. ඊශ්‍රායල් යන නමෙහි තේරුම වන්නේ දෙවියන් හා පොරබැදූ තැනැත්තා හෝ දෙවියන් මෙන් රකින්නා යන්නයි. ජාකොබ්ට දා පුතුන් 12 දෙනෙක් උපදිනවා. මේ 12 දෙනාගෙන් 11 වෙනියා ජෝසප්ය. ජෝසප්ගේ සහෝදරයන් ජෝසප්ව කුඩා කාලයේදීම ඊජිප්තු දේශයට විකුණනු ලබනවා. මේ සිදු වූයේ ක්‍රිස්තු පූර්ව 1898 දීය. ජෝසප්ගේ ක්‍රියාවන් අනුව ඔහු මිසරයේ උසස් තනතුරකට පත් වෙනවා. ඉන්පසු ක්‍රිස්තු පූර්ව 1876 තමන්ගේ පියා සහ සහෝදරයන් ඊජිප්තුවට රැගෙන යනවා. පසුව ඔවුන් ඊජිප්තුවේ වාසය කිරීමට පටන් ගන්නවා. ජෝසප්ගේ මනා බුද්ධිය නිසා පාරාවෝ විසින් ඔවුන්ට ඊජිප්තුවේ වාසය කිරීමට ඉඩ ලබා දෙනවා. ක්‍රිස්තු පූර්ව 1805 දී ජෝසප් මිය යනවා. ඉන්පසුව ඊජිප්තුවේ බලයට පත්වන නව පාලකයින් හට ජෝසප් ගැන අමතක වී යනවා. පාරාවන් විසින් ජෝසප්ගේ සහෝදරයන් හා ඊජිප්තුවේ වෙසෙන ජුදා ජාතිකයන් ඊජිප්තුවේ වහලුන් බවට පත් කරගන්නවා. ක්‍රිස්තු පූර්ව 1800 සිට 1446 දක්වා ජුදා ජනතාව ඊජිප්තුවේ වහලුන් ලෙස ජීවත් වෙනවා. ක්‍රිස්තු පූර්ව 1526 දී මොවුන්ගේ ගැලවුම් කාර්යාණන් වන මොසස්තුමා උපදිනවා. ක්‍රිස්තු පූර්ව 1446 දී මොසස්තුමා ජුදා ජාතිකයන් සමග කානානි දේශයේ බලා ගමන් ආරම්භනවා. ක්‍රිස්තු පූර්ව 1050 දී ඊශ්‍රායලයේ ප්‍රථම රජු ලෙස සාවෝ රජු පත් වෙනවා. ක්‍රිස්තු පූර්ව 1010 දී ඊශ්‍රායලයේ ජනප්‍රියම රජු වනු දාවිත් රජු ඔවුන්ගේ රජු බවට පත්වෙනවා. ක්‍රිස්තු පූර්ව 970 දී දාවිත් රජුගේ පුත්‍රයා වූ සලමෝන් රජු ඔවුන්ගේ රජු බවට පත්වෙනවා. ක්‍රිස්තු පූර්ව 960 දී දේවමාලිගාව සාධානීම කරනවා. සලමෝන් රජතුමාගේ මරණයෙන් පසු ඊශ්‍රායලය දෙකඩ වෙනවා. ක්‍රිස්තු පූර්ව 586 දී බැබිලෝනියන් රාජධානිය විසින් ඊශ්‍රායලය යටත් කරගන්න ලබනවා. ඊශ්‍රායලයේ සිටි සෑම ජුදා ජාතිකයන්ම බැබිලෝනියන් විප්‍රවාසගත කරනවා. ක්‍රිස්තු පූර්ව 538 දී විප්‍රවාසගත ජුදා ජාතිකයන්ට නිදහස ලැබෙනවා. ඔවුන් නැවතත් ජෙරුසලම් බලා පැමිණෙන විට ඔවුන්ට වන්දනාමාන කිරීමට තිබූ දේවමාලිගාව විනාශයට පත් වී ඇති අතර ඔවුන් නැවතත් ඒ නිර්මාණය කරනු ලබනවා. ක්‍රිස්තු පූර්ව 515 දී නැවත දේවමාලිකාව සාදානිම කරනු ලබනවා. ක්‍රිස්තු පූර්ව 332 දී මහා ඇලෙක්සැන්ඩර් රජු ලොව පුරාම තම අනසක පතුරවන විට කානානි දේශයේ විසෙන ජුදා ජාතිකයන්ට දේ බලපෑම් ලබනවා. ක්‍රිස්තු පූර්ව 63 දී කානානි දේශයේ රෝමයේ විසින් යටත් කරගනු ලබනවා. ක්‍රිස්තු පූර්ව 63 දී රෝමයේ විසින් ජෙරුසලම ආක්‍රමණය කිරීමෙන් පසු රෝම පාලන කාලයේ තුල ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිදුවෙනවා. ක්‍රිස්තු වර්ෂ 33 දී ජේසුතුමාගේ මරණය සිදුවෙනවා. ක්‍රිස්තු වර්ෂ 66 දී යුදෙව් ජාතිකයන් රෝමයට විරුද්ධව කැරැල්ලක් ඇති කරනවා. මෙම කැරැල්ල නිසා යුදෙව්වන් රෝමෙන් නිරපා දමන අතර ක්‍රිස්තු වර්ෂ 70 දී ඔවුන් සාදා තිබූ දෙවන දේවමාලිගාව රෝමයේ විසින් විනාශයට පත් කරනවා. ක්‍රිස්තු වර්ෂ 313 සිට 636 කාලයේදී මේ දේශයේ නැගෙනහිර රෝම අධිරාජ්‍යයට යටත් වූ අතර ක්‍රිස්තු වර්ෂ 313 දී නැගෙනහිර රෝම අධිරාජ්‍ය පාලනය කළ
කොන්ස්තන්තිනෝපල් අධිරාජ්‍ය රාජ්‍ය ආගම ලෙස කතෝලික ආගම නම් කරන ලදී. ක්‍රිස්තු වර්ෂ 336 සිට 1099 දක්වා මේ රට අරාබි ජාතිකයන් ආක්‍රමණය කරනවා. ක්‍රිස්තු වර්ෂ 1099 සිට 1291 කාලය තුළදී කුරුස හමුදා විසින් ආක්‍රමණය කරනු ලබනවා. ක්‍රිස්තු වර්ෂ 1291 සිට 1516 දක්වා මවුලුක් කුරුන් විසින් ආක්‍රමණය කරනු ලබනවා. 1517 සිට 1917 දක්වා තුර්කිවරු විසින් මේ රට ආක්‍රමණය කරනු ලබනවා. 1918 සිට 1948 දක්වා බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විසින් මෙරට ආක්‍රමණය කරනු ලබනවා. 1948 වර්ෂයේදී බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් මෙම රට ජුදා ජාතිකයන්ට බාර දී ඊශ්‍රායලය නමින් නම් කර බ්‍රිතාන්‍යට නැවත යන ලදී. එතැන් සිට ඊශ්‍රායලය ජුදා ජාතිකයන් විසින් පාලනය කරනු ලබයි. මෙවන් වැදගත් තොරතුරු නැරඹීම සඳහා අපව subscribe කර අපත් සමග රැඳී සිටින්න. නැවත අලුත් වීඩියෝකින් හමු වන තුරු ඔබට සුබ දවසක්.